ඉතිහාසයේ පළමුවරට රාත්‍රී කාලයේදී සිදු කෙරුණු ගුවන් හමුදා කැඩට් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය ඊයේ ත්‍රිකුණාමලය චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යායතනයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එහිදී නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරුණා. අභ්‍යන්තර වශයෙන් අද අපේ රට ආර්ථිකය සමාජ ක්‍රමය දේශපාලන ක්‍රමේ කඩා වැටුණු අවස්ථාවකින් ඉදිරියට එනවා. අපිට ආපහු යෙගුවට යන්න බෑ. ඒ නිසා මෙතන ඉඳන් අපි ඉදිරියට යන්න. අපි ඉදිරියට යන්න නම් රටේ විශාල නවීකරණයක් සිදු වෙන්න ඕන. සීග්‍රෙන් දියුණු වෙන ආර්ථික පරිවර්තනයක් සිදු වෙන්න ඕන. අපිට නොදියුණු රටක් හැටියට තව අවුරුදු 75ක් යන්න බෑ. අපි අද බලන්නේ අපේ රට සතුරු උදුරෙන් ආරක්ෂා කරන පමණක් නෙමෙයි අද තියෙන ජාත්‍යන්තර දේශපාලනයේ අනුව අපේ කලාපයේ අපේ ලෝකයේ සාමය ස්ථාවරභාවය ආරක්ෂා කරන්න. සාමය ස්ථාවරභාවයට ඇත්ත වශයෙන්ම හානියක් වෙනවා නම් ඒක අපේ රට වෙන අනතුරු. ලංකාව වගේ රටක් යුද්ධයක් කරලා පළපුරුදු තියෙන රටක් පැත්තකට වෙලා යන එකෙන් අපි යුතුකම අපි ඉෂ්ට කරන්නේ නැහැ. ලෝකේ සාමයත් අපිට වැදගත්. ඒ නිසා ඒ වැඩ කටයුතු වලට අපිට එදෙන්ට තියෙනවා නම් අපේ ත්‍රිවිධාම දෙන්න උවමනා නම් ඒ ගැන අපි රටක් හැටියට එතෙන්ට මැදිහත් වෙන්න ඕන. අපි විශේෂයෙන්ම කාලයකට ඉස්සෙල්ලා මාලි රාජ්‍යයේ ඒ රටේ ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරන්න අපි කැප වුණා. අපි කරපු වැඩ කටයුතු අනික් අය අගය කරා. රතු මොහොතේ අපේ ආර්ථික අයිතිවාසිකම් වලට හානියක් වෙනවා නම් ඒව ආරක්ෂා කරන්නත් අපි කැප වෙලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.